ආරාධිතය හමු වේ ප්‍රශ්න අහද්දී ඇයි අතිශයින්ම ආවේගශීලී වෙන්නේ කතකතකතකත ගානවා කියලා කියනවා උත්තරයක් දෙන්න දෙන්නේ නැහැ කියලා කියනවා පිස්ස කලබල වුණාට ડોක්ටර් කලබල වෙන්න ඕනේ නැහැ කියලා ඒක ඔබට ගලප ගන්න කැමති නැද්ද අජිත් රෝහණ ටයිප් දේශබඳු දෙන්න කොන්ටයි තියෙන්නේ ඊළඟ පොලිස් ප්‍රතිපලන තරණියක් පොලිසිය මැදිහත් වීම පිළිබඳව සෑහීමකටපත් වෙන්න බෑ කියලා හරේන්ද්‍ර රෑ 10ට ශැංග්‍රිලා හෝටලයට එනවා CCTV කැමරාවල පේනවා කොටුව OIC අත්තරංගුවට ගන්නවා මේ මිනිස්සු ගෙදර යනවා කවුරු නිසාද එහෙම වෙන්නේ මේ රටේ පොලිසිය අපරාධකාරයන්ට නෙමෙයි මෝස්තර නිරූපිකාවන්ටත් බයයි. එයා මාධ්‍ය හමුවත් තියලා ස්ක්‍රීන්ෂොට්ස් හරි සීක්‍රට් මැසේජස් හරි පෙන්නන්න ඇය හදන එක ගැන චකිතයක් බයක් නැද්ද? චමුදිත. බයක් නෙමෙයි චකිතයක් නෙමෙයි මම අතන අභියෝගයක් කරනවා. ඇය බැන වැදුනේ වැඩිපුරම චමුදිත චමුදිතගේ නම කියමින්. මුම්බයි මොටයි නම් මම විකුල්ල නැහැ. මාළු විකුල්ලත් නැහැ. ලොන්ඩ්‍රියක්කුත් මට නැහැ. නාට්‍යාවේ කමම නම් මම අත්‍තරම කරලා තියෙනවා. ගෙදර සද්ද වැඩි ඔබේද බිරිඳගේද? දන්නවනේ ඉතින් ගෙදර සද්ද වැඩි කාගේද කියලානේ. ඔබට තියෙන බලපෑම් නැද්ද? හරේන්ද්‍ර මේ සියලු දෙනාගේ නම්ගම් සහිතව මම ලිපියක් ලියනවා. සියලු දෙනාගේ. ඒක ඉතාම රහසිගත තැනක මම සංගවනවා. සංගවලා මම එක්ට විතරක් මම ඒක කියන්න බලාපොරොත්තු වෙනවා මේක තියෙන තැන. යම්කිසි විදියකින් මා මරා දැමුවොත් අනිවාර්යෙන්ම මේ ලිපියේ ඒ සියලු නම්ගම් සහිතව මම අනාවරණය කරලා යනවා. දැන් ගෙදර ඉඳන් කන්න. චිකන් ස්නැක් ෆුඩ්. ක්‍රිස්පීස්. මේ දවස්වල අතිශයින්ම කතාබහ ලක්වෙසෙනින් චරිතයක් සහෝදර මාධවේදී චමුදිත සමර වික්‍රම හිතමිතුරු කමින් පිළිගන්නවා ආයුබෝවන් ආයුබෝවන් හරේන්ද්‍ර චමුදිතගෙන් අද මම අහන්නේ මට තියෙන ප්‍රශ්න නෙවෙයි ඔබ ගැන රට මේ දවස්වල මතු කරමින් තිබෙන ප්‍රශ්න කිහිපයක් මුලින්ම අහන්නම් චමුදිත සමර වික්‍රම ආයතනික මාධවේදීෙක්ද නිදහස් මාධවේදීෙක්ද නිදහස් මාධවේදීෙක් හිරුත් එක්ක ඔබේ තියෙන කොන්ත්‍රාත්තුව මොකක්ද වැඩසටහන වශයෙන් ගත්තොත් මම සත්‍යන්ත මේ පුවත්පත් වැඩසටහන කරනවා පත්තරේ විස්තරේ ඒ හැරෙන්න සලකුණු වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා මේ සඳුදා දවසේ. ඒ තමයි ආයතනත් සමග තියෙන කන්ත්‍රාත්තු එකඟතාවය. මේ ආරාධනාව චමුදිත පිළිගන්න හේතුව මොකක්ද? එකක් හරේන්ද්‍ර මම මූලික වශයෙන් අදහසක හිටියක් කවරදාවක් කිසිම ආයතනයකට පූර්ණකාලීනව රැකියාවකට යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මාධ්‍යට හරියට ඔබ ගත තීරණය වගේ. ඊට පස්සේ මට ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න බලපාපු හේතුවක් තිබුණේ නැහැ. එදා සලකුණ වැඩසටහනේදී තරුපන්ති හෝටලයක පැවති උපන්දින සාදය ගැන වැඩිපුරම අවධානය යොමු කරන්න චමුදිත කටයුතු කළේ කාගේ උවමනාවටද? මේ රටේ සාමාන්‍ය ජනතාවගේ උවමනාවට. ඒ කියන්නේ මට ඕන වුණා අහන්න එකම එක දෙයයි මේ රටේ නීතිය මට එක විදියකටයි ඔයාට එක විදියකටයි නීති පොත් දෙකක් අතේ තියාගෙනද තීන්දුව ගන්න කියන එක. චමුදිත සමර වික්‍රම ආරාධිතය හමු වේ ප්‍රශ්න අහද්දී ඇයි අතිශයින්ම ආවේගශීලී වෙන්නේ සහ ප්‍රහාරාත්මක වෙන්නේ කියලා චෝදනාවක් තියෙනවා. දැන් හරේන්ද්‍ර දැන් අපි දෙන්න දෙන්නෙක්. ලෝකේ මම ආරාධනා කරනවා ලෝකේ CNN අල්ජසීරා වගේ රූපවාහිනී සංවාදත් එක්ක බලනකොට මම ඉන්නේ ගොඩක් පස්සෙන්. ඒ කියන්නේ එතනට එන පුද්ගලයා මේ ඉන්නේ ජනාධිපතිද මේ ඉන්නේ අගමැතිද මේ ඉන්නේ බැසිල් රාජපක්ෂද මේ ඉන්නේ සජිත් ප්‍රේමදාස්ද කියලා තැකීමක් නැහැ. ඒ කියන්නේ මේක මගේ ස්ටයිල් එක ඇත්ත කිව්වොත්. ඒක මගේ පැටර්න් එක. ඒක දැන් ඒක කෙනෙක් කැමති කෙනෙක් ඒකට කැමති නැහැ. ඒක කාටත් පොදුයි. තව කෙනෙක්ගේ අදහස් දැක්වීමට කෙනෙක් හරි ආසයි තව කෙනෙක්ට කැමති නැහැ. ඉතින් මට ඒක කරන්න දෙයක් නැහැ. මොකද මම කැමති නැහැ ඒකෙ මිදෙන්න. මොකද මගේ ඐඩෙන්ටිටි එක කියන එක දැන් හරේන්ද්‍ර අපි ගොඩනගාගත්ත අනන්‍යතාවයන් තියෙනවානේ. හරේන්ද්‍ර ගොඩනගාගත්ත අනන්‍යතාවයක් තියෙනවා. මම හිතනවා මේක මගේ අනන්‍යතාවය. ඉතින් මට දොස් කියන අය ඉන්නවා. මට බණින අය ඉන්නවා. මොකද්ද මෙයා මේ කතා කරන විදිය කියලා අහනවා. කතකතකතකත ගානවා කියලා කියනවා. උත්තරයක් දෙන්න දෙන්නේ නැහැ කියලා කියනවා. මෙහෙමයි මම දක්ෂ වෙන්න ඕන සූක්ෂම වෙන්න ඕන මට තියෙන සීමිත කාලය ඇතුළත හරි උත්තර එළියට ගන්න නැත්නම් අජිත් රෝහණ සාකච්ඡාවට මේ තියන්න තියෙන පොලිසිය ඔක්කොම සුද්ධ කරලා කියන්න තියෙන ඔක්කොම බොරු ටික සාධාරණීකරණය කරලා යනකම් මට හංගෙන්න බෑ ඍජුව ප්‍රශ්න කිරීම සහ ආවේගශීලී වීමෙන් කඩා පැනීම කියන දෙකක් කියලා තමයි සමහරු කියන්නේ ඔව් ආවේගශීලීත්වය තියෙනවා සමහර අවස්ථාවල ආවේගශීලීත්වය මතුවෙනවා. ඒක කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒක මාධ්‍යවේදියෙක්ට සුදුසුද නැද්ද කියන කාරණාව. ඒක වෙනම කාරණාවක්. ඒක සංවාදෙ ලක් කරන්න උන කාරණාවක්. හැබැයි මමත් මිනිස්සෙක්. අජිත් රෝහණ ගැන මම ඉලක්ක කරනවා නෙමෙයි. සමහර අවස්ථාවල දෙන අමු පට ඔබට හමු වෙන ආරාධිතය ඔබට දැන් හමු වෙන ඔය ආරාධිතය මම දන්නවා. ඔවුන් එන්නේ මෙතනින් අවිල මෙතන රින් ගන්න. මේ උත්තරේ මෙහෙම අර ඒවට ඉඩ දෙන්න බෑනේ හරේන්ද්‍ර. අපි සීමිත කාලයක් ඇතුළත ජනතාවට වක් කියන්න ඕනේ. ඉතින් ඒ නිසා
අපි ප්‍රෙෂර් කරන්නේ ඒකයි. අපි ප්‍රෙෂර් කරන්නේ අපි තරපමක් කරනවා ඇත්ත. අපි ප්‍රෙෂර් කරනවා. ප්‍රෙෂර් කරන්නේ මොකක් නිසා නෙමෙයි ජනතාවට හරි දේ අරන් දෙන්න. හිතන්න එපා අපි මේ කැමරාව ඉස්සරහා මම මගේ ජීවිතේ පළවෙනි වතාවට සාකච්ඡාවට සහභාගී වෙන්නේ. කැමරාව ඉස්සරහා අපි ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකක. අපි ලොකු ටෙන්ෂන් එකක. ඇයි මේ අය එක දෙයක්ට උත්තරයක් දෙනකොට ඒ උත්තරේ නෙමෙයි දෙන්නේ වෙනත් දහහක් දේවල් කියනවා. එතකොට එතනදී ත්‍රාසය එන්න පුළුවන්. කුතුහලය එන්න පුළුවන්. ආවේගය එන්න පුළුවන්. නමුත් සමහර චෝදනා කරන චමුදිතා දැන් ආරාධිතයාගෙන් ප්‍රශ්නයක් ඇහුවාට පස්සේ ඒ ප්‍රශ්නයට ඔහු පිළිතුර ලබා දෙන්න කලින් ඔබ කඩාපැනලා අතුරු ප්‍රශ්න අහලා අර පිළිතුර ලබා දෙන්න තියෙන පරිසරය වෙනුවට පීඩනයක් ඇති කරනවා. ඔව් ඒක හරි. මම ඒක සමහර අවස්ථාවල එහෙම වෙන්න පුළුවන්. මම ඒක නෑ කියන්නේ නෑ. පීඩනයක් ඇති කිරීම ස්වභාවයක්. ඒ කියන්නේ ඒ පැය දෙක පීඩනයක්. ඔහුට මොකද මට තියෙනවා නම් පීඩනයක්. ඇයි මම ඔහුටත් ඒ පීඩනේ දෙන්න ඕනේ? ඔහුත් ඒ පීඩනයක් ඇතුළේ ඉඳලා තමයි මොකද ඒ පැය දෙක හරිද ගොඩක් පැක් වෙලා තියෙන්නේ. ඒ නිසා ආරාධිතයාට බෑ අපිව කඩේ අරින්න. ආරාධිතයාට බෑ අපිව වටේ අරින්න. මේ ඉතින් ඒ නිසා ඒ තේරුම් ගන්න ඕනේ මේ වැඩසටහනේ කන්සෙප්ට් එක මේක. ඒ නිසා අපි කඩාපයින්නවා. කඩාපයින්නවා කියන්නේ මේ ඒක ප්‍රහාරාත්මක වෙන්න පුළුවන්. පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනයේ ප්‍රතිඵලයක් වශයෙන් අපි හරිදී ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට එයා කියයන්න මේ නෝට් එක දාගෙන ආපු දේවල් කියයන්න බැරි වෙන්න පුළුවන්. කෙනෙක් මෙහෙම තර්කයක් මතකලව චමුදිත දැන් අවසන් වැඩසටහන අදාළව නෙවෙයි. පිස්සෝ කලබලුණාට ડોක්ටර් කලබල වෙන්න ඕනේ නැහැ කියලා. ඒක ඔබට ගලප ගන්න කැමති නැද්ද? හැබැයි ඒක කලබලයක් කියනවට වඩා ඔබ ඒක තේරුම් ගන්න ඕනේ මේ ආකාරයට. ඒ කියන්නේ හරවත් යමක් ගන්න නම් අපි කිසියම් වෙහෙසකර ව්‍යායාමයක යෙදෙන්න ඕනේ. ඒ නිසා අපි දොස්තර වෙන්න පුළුවන්. අපි සමහර වෙලාවට අපිට සමහරෙක්ට අනුව අපි දොස්තරලා, සමහරෙක්ට අනුව අපි විටක පිස්සෝ. දැන් සමහරු කියනවා චමුදිත ඉස්සර එහෙම නෙමෙයි. දැන් එහෙම වෙනස් වෙලා. සමහරට පවුලේ ප්‍රශ්න දන්නෙත් නැහැ. මම දැක සමහරු පෝස්ට් දාලා තියෙනවා. ඉතින් මේ ඔව් ඉතින් ඒක හරේ ඉස්සර එහෙම නෙවෙයි ඇත්ත මම ඒක පිළිගන්නවා ඉස්සර මේ සංවාදත් මෙහෙම නෙවෙයි ඉස්සර මේ සංවාදවල ස්වභාවයත් මෙහෙම නෙවෙයි ඉස්සර හරි දැන් බලන්න ආරම්භකම වැඩසටහනක් තමයි ටීඑන රූපහන්සේ මම නෙමේ කළේ මහින්ද රාජපක්ෂ එවකට විපක්ෂ නායකවරයා සහ ඔසී අබේගුණසේකර අතර තිබුණු විවාදය අදටත් මිනිස්සුන්ට මතකයි ඒ තරම් ආවේගශීලී ගහගත්තේ නැති ටික විතරයි එතකොට ඒ සංවාදවල ස්වરૂපය එන්න වෙනස් වුණා මමත් වෙනස් වුණා ඒ වගේ තැන් වල නිවේදකයන් ආවේගශීලී වුණේ නැහනේ ඒ වැඩසටහන වල ඔව් නිවේදකයෝ ආවේග ඒක තමයි කිව්වේ දැන් එතන කලේ පැහැදිලි මෙහෙයවි බෑ ඔව් ඒ ඩිබේට් එකකදී ඇත්ත නමුත් දැන් මම මෙහෙවපු සාකච්ඡා තියෙනවා ඩිබේට්ස් නැතුව 1 to 1 කරපු සාකච්ඡා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා ඔබ හිතන්න ඇත්ත මම පිළිගන්නවා ඔබේ චෝදනාව සම්පූර්ණයි ආවේගශීලී ප්‍රහාරාත්මකයි සියල්ල හරි ඉස්සර මිනිස්සුයත් නෙමෙයි මම දැන් ඒකත් හරි ඒකත් මම පිළිගන්නවා හැබැයි හරින්ද ඔබ කී දෙනෙක් කියන්න මට කී දෙනෙක් අපේ සාකච්ඡා බලනවද කී දෙනෙක් ඔබේ YouTube එක බලනවද ඔබ වීඩියෝ එකක් දැම්මොත් මිලියන් කීයක් යනවද සාමාන්‍යයෙන් ඒ කියන්නේ සමහර ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේක හරි අවාසනාවන්ත තත්ත්වයක් මම ඒක ඔයාලට තේරුම් කරලා කියන්නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හරි මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට හරි යමක් කිව්වොත් අන්න සජිත්ගේ කණ්ඩායම හුරේ දාන මේක හරි මම ඉන්නේ හරි අවාසනාවන්ත මේ තනක ඒ අවාසනාවන්ත තන තාම ඔබ නැහැ ඊළඟට මම සජිත්ට වැන්නොත් සජිත්ගේ දෙයක් විවේචනය කළොත් අන්න ඕටාබිගේ පැත්තේ මිනිස්සු වෙනත 69 ලක්ෂයේ හුරේ දානවා මම අනුර කුමාරට බැන්නොත් අනිත් පැත්තේ මිනිස්සු මට විරුද්ධව පෝස්ට් මම ඉන්නේ අමාරු විකට් එකක මේක බැලන්ස් කරන්න බෑ කොහෙත්ම හොඳක් අහනවා කියන එක හරිම අමාරුයි ඒ වගේ තත්ත්වයක මේක ඉන්නේ එහෙම නැත්නම් මෙයාට කවුරු හරි සල්ලි දෙනවා ඇති ඈ දීලා තමයි මෙයා මේක කරන්නේ මෙයා කාගෙරි ඉත්තේ මෙයා කාගෙරි කන්ට්‍රැක්ටර් අපිත් ඔය ප්‍රශ්නේ අහනවානේ අරින්ද ඔබ කාගෙ ඉත්තේද ඔකට අපි අහන්නේ සාධාරණයි ප්‍රශ්නේ මට මගෙන් අහන එක. ඉතින් මම මගේ පැත්තේ උත්තරේ වට කිව්වේ. මේ වෙලාවේ චමුදු සමර වික්‍රම උත්තර දෙන්නේ සංයමයෙන්ද පීඩණයෙන්ද නැත්නම් රටාවක් මවාගෙනද? කිසිම මවාගෙනද නැහැ. මම හිතන්නේ නැහැ. මම නැහැ කියලා කියනවා. ඒක පිළිගන්නේද දන්නේ නැහැ. පීඩනයක් නැහැ. සංයමයක් නැහැ වගේ පේනවා ඇති. ඉතින් ඒක මගේ හැටි මේ ඉතින් ඒ නිසා මගේ හික්මීම සහ සංගමය අතර ප්‍රශ්නයක් තියෙනවා නම් සමා වෙන්න. ඉතින් ඒක හැටි හරින්ද ඒක ස්වභාවය. ඒ කියන්නේ වැඩසටහන ආකෘතියෙන් ම තමයි දැන් මං ඉන්නේ මේ මූඩ් එකේ ඉන්නේ දැන් ඉතින් ඒකයි. නමුත් හිතෙන්නේ නැද්ද චමුදිත? දැන් චමුදිත ආරාධිතයාව අර සමහර කෙනා එලවෙලව පහර දෙනවා මරාගෙන කන්න හදනවා මේ ආදී විවිධ දේවල් කියද්දි ඒ ආරාධිතයාට අනවශ්‍ය සමාජ ගෞරවයක් හෝ අනුකම්පාවක් නිර්මාණය වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? ඔව් විටෙක එක වෙනවා. ඒක මම නෑ කියන්නේ නැහැ. ඒ කියන්නේ
අජිත්‍රෝහණ මහත්මයෙක් වශයෙන් ඉතාම හොඳයි. ඒක හරි. නමුත් ඔහුට වෙනම පිළිගැනීමක් සමාජයේ තියෙනවා. හැබැයි ඔහුට ඉඩ දෙන්න බෑනේ හරේන්ද්‍ර මේ රටේ නීතිය අසමානතාවයේ අමුවේ පෙනෙද්දි, නීතිය පොත් දෙකක් අරගෙන වැඩ කරන බව පෙනෙද්දි, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර නීතිය නමනවයි කියලා කියද්දි, මේ පොලිස්පති සීඩි වික්‍රමරත්න හරි කෙලින් මිනිස්සෙක් කියන්නේ අපි හිතන් හිටියේ. ඉතින් ඔහු එහෙම කෙලින් මිනිස්සෙක් නොවන බව පැහැදිලිනේ. ඔහු අජිත් රෝහණ ඉස්සරහට දාලා මේ මම චමුවිත් මම කතා කළ තුන අවස්ථා ගණනාවකදී චමුවිත මම කතා කරන්නේ නැහැනේ. යාට එහෙම ලිස්සන්න බෑනේ. යාට එහෙම ලිස්සන්න බෑ. යා මේ රටේ මහජන වැටුප් ගන්න පොලිස්පතිවරයා. එතකොට ඔහු මේ හැම දෙයකටම වක් කියන්න ඕන. අජිත් රෝහණ කියන්නේ නිකම්ම එළියට ඇවිල්ලා අජිත් රෝහණට අද තියෙන්නේ මොකද්ද? දේශබන්දුත් එක්ක තියෙන තරගයක්. ඔබ ඉන්ටර්වයු කළා අජිත් රෝහණව ගිය මාර්තු මාසේ. කොහෙද ඔබ හිටියේ මෙච්චර කාලෙ? බොරුනේ කිව්ව හොස්පිටල් හිටියා කියලා. බොරුනේ කිව්වේ හොස්පිටල් නෙමෙයි, දේශබන්දු තෙන්න කෝන්ගේ තිබිච්ච කැපිල්ල. ඊළඟ පොලිස්පති කවුද? අජිත් රෝහණද දේශබන්දු? මේ මේවාද අපිට දින ප්‍රශ්න. එතකොට අජිත් රෝහණ මේ රටේ පොලිස්පති වුණත්, දේශබන්දු තෙන්න කෝන් මේ රටේ පොලිස්පති වුණත් පොත් දෙකක් අතේ තියන්නම් වැඩ කරන්නේ. නීති අපිට නීතිය සෘත්‍ය සාධාරණත්වයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ නිසා මේ අජිත් රෝහණටයි දේශබන්දු තෙන්න කෝන්ටයි තියෙන්නේ මේ ඊළඟ පොලිස්පති පිළිබඳ තරණයක්. අපිට ඒ තරණේ නෑ. අපිට මොන මිනිහා උතන්ට ආවත් එච්චරයි බලාපොරොත්තු වෙන දෙයක් නෑ. ඉතින් සීඩී වික්‍රමරත්න අපි හිතුවා තැම්පත් මිනිස්සෙක්, මීඩියා ෂෝ නැති මිනිස්සෙක්. අපි හිතුවා මේ මිනිස්සයා ඇවිල්ලා අඩු ගහනේ නීතිය. දැන් බලනකොට ජනාධිපතිට හැමදේම මධ්‍යස්ථ වෙන වෙන්නේ. මොරටුවේ නගරාධිපති ජනාධිපති මැදිහත් වෙන්න ලා තිනවා. චන්දිමාල්ග ශැංග්‍රිලා ඉෂුව එක ජනාධිපති මැදිහත් තුන් නැත්තම් මේ මොකුත් නැහැ. දැන් අර යන බස් එක හරවන් යනවා තරංගමට. ජනාධිපති මැදිහත් තුන් නැත්තම් මොකුත් නැහැ කියන්නේ, ඒ කියන්නේ පොලිසිය මැදිහත් වීම පිළිබඳව කිසිම සෑහීමකටපත් වෙන්න බෑ කියන තරම. හරේන්ද්‍ර රෑ 10ට ශැංග්‍රිලා හෝටලයට එනවා. CCTV කැමරාවල පේනවා කොටුව OIC අත්තරංගුවට ගන්නවා. මේ මිනිස්සු ගෙදර යනවා. අත්තරංගුවට අරගෙන මේ මිනිස්සු ගෙදර යවනවා. හරිද? කොහෙද දැන් මාව අත්තරංගුවට ගත්තොත් යවයිද ගෙදර? මම ගෙදර යවයිද? එතකොට ගෙදර යනවා. දැන් ඇයි පොලිස් දෙපාර්තමේන්තුව කොටුව පොලිසියෙන් අරගෙන මේ පරීක්ෂණ කටයුතු CCD කොළඹ අපරාධ කොට්ටාෂයේ දීලා තියෙනවා. ඇයි දීලා තියෙන්නේ? කොටුව පොලිසිය OIC කිසියම් පක්ෂග්‍රාහීව කටයුතු කළාද කියලා. මම වක්කීමක් ඇතුව කියනවා. මේවා ඉතින් හංගන්න පුළුවන් දේවල් නෙමෙයි. කොටුව පොලිසියේ OIC ද, තව DIG ලද, ඇමතිවරුද බරපතල ප්‍රමාණයක් මේක වහං කළා. මේ CCTV කැමරත් වැරදි. මීටත් වඩා දර්ශන තියෙනවා. කවුරු නිසාද එහෙම වෙන්නේ? පැහැදිලිව මේ රටේ වෙන රටවල්වල අපරාධකාරයෝ නීතියට බයයි. මේ රටේ පොලිසිය අපරාධකාරයන්ට නෙමෙයි මෝස්තර නිරූපිකාවන්ටත් බයයි. මේ රටේ පොලිසිය මනාලයන්ට ඇඳුම් අඳින මිනිස්, බලාලියන්ට ඇඳුම් අඳින මේ ඩ්‍රෙසින් කරන මිනිස්සුන්ටත් බයයි. තව මේ නීතිය ගැන කතා කරන දෙයක් තියෙනවා. ඉතින් කතා කරන දෙයක් නැහැ නේ. එදා චමුදිතට කොහොම හරි අවශ්‍ය උනේ තරුපන්තියේ සාදයට සහභාගී වූ බව කෙනේ පිරිස නිරෝධායනයට යවලම පස්ස බලන්නද? නැහැ. මම ඇත්තම කතාව අවංකව කිව්වොත් මට මේ නිරෝධායනයට යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම ගත්තේ මේ සිද්ධිය පමණයි. සංචරණ සීමා උල්ලංඝනය කරමින්, නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හරේන්ද්‍ර අපි දැන් මෙතන ඉඳලා කොළඹට යනකොට චෙක් පොයින්ට් කීයකින් නවත්තනවා? එතකොට ඔයා හිතන්න, සංචරණ සීමා උල්ලංඝනය කරමින්, නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයා ඉන්න ජනාධිපති කාර්යාලයට අල්ලපු කට් වැටේ තියෙන ලොකු තට්ටු ගානක හෝටලයක් ඇතුලේ මේ වගේ පාටි එකක් ගන්නවා කියන්නේ කො නීතිය? ඔබට සතුටුයිද දැන් ඒ පිරිස නිරෝධායනයට යවලා? දැන් හිතන්න, නිරෝධායනයට ඒගොල්ලෝ අහනවා. ඔව්, නිරෝධායනයට යැවීමෙන් මා සතුටු වෙන්නේ නැහැ. නිරෝධායනයට යැවීමෙන් මා හිතනවා මේ රට සතුටු වෙනවා. මම එහෙම කියන්නේ ප්‍රතිඵල ලැබිලා ඉවරනේ. මේ හෝටලේ දැන්ටමත් දෙන්නේ පොසිටිව්. මම පුද්ගලිකව සතුටු වෙන්න මට පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. මොකද පුද්ගලික ආරෝව ප්‍රශ්නයක් මත ගියා නෙමෙයි මම. නමුත් මම සතුටුයි මේ රටේ ජනතාවගේ පැත්තෙන් යම්කිසි සහනයක් ලැබුණා කියලා. හැබැයි සම්පූර්ණයෙන් සතුටු වෙන්නෙත් නෑ. පියුමි හංසමාල කියන නිරූපිකාවත් එක්ක හිරුවෙකට ඇරියස් එකක් තියෙනවද? මම එහෙම ඇරියස් එකක් තියෙනවද කියලා දන්නේ නෑ. මොකද හේතුව මේ ඇරියස් එකක් තියෙන තරම් කවුද ඔබ අහපු නිසා මම උත්තරයක් දෙන්නේ. ඉතින් ඒ නිසා මම ඇත්තම දන්නේ නැහැ. මොකද මම සම්බන්ධ වෙන්නේ මගේ වැඩසටහන් වලට. මොකද ඇරියස් එකක් තියෙනවද මම නම් දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඇරියස් එකක් තියෙන තරම් චරිතයක්ද මම දන්නේ. හරි, මම දැක්කා අය සඳහන් කරනවා ඇයට අයතා බලපෑම් එල්ල වුණා. ඒ පිළිබඳ ස්ක්‍රීන්ෂොට් සහ සීක්‍රට් මැසේජස් තියෙනවා කියලා.
ඒ චෝදනාව එල්ල කළේ ඔබ වෙනුවෙන්ද ඔබටද? ඒ කියන්නේ ඔබට ඔබගේ ස්ක්‍රීන්ෂොට් සහ සීක්‍රට් මැසේජස්? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මේ මේ දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ හරේන්ද්‍ර මේ දවස්වල ස්ක්‍රීන්ෂොට් වගේක් යනවා. හරිද? ඇය එකක් දානවා මන් දානවා මොකද්ද පිරුණු කලේ දිය නොසැලේ කියලා. ඊට යටින් දානවා කුණු හරුපයක්. එයා දාන්නේ. ඒ නිසා මම මුලින්ම ඉල්ලීමක් කරනවා මේ ඔබ මේ රැවටෙන්න එපා. ඔබ නොමග යන්න එපා. පියුමි හංසමාලේ කියන කාන්තාව මම මේ පියවැස් දෙකෙන් දැකලවත් නැහැ. හරිද? ඒ කියන්නේ සමහර අපි උත්සවයකට ගියාම හරි දකින්න අය ඉන්නවනේ හරේන්ද්‍ර. මම එහෙම දැකලවත් නැහැ. ඇය සමග දුරකථනයෙන් කතා කරලත් නැහැ. ඒ නිසා දැන් ඇය කිව්වනේ දැන් ඇය ඇවිල්ලා අනවරණය කරනවා කියලා. කරන්න එපෙයි දැන් ඉතින් මේ දේවල් එළියට දාන්න එපෙයි. තියෙන ස්ක්‍රීන්ෂොට්. ඒ නිසා ඔය අන්තර්ජාලයේ දැනට සැරිසරන දේවල් විශ්වාස කරන්න එපායි මගේ මම දේවල් කියලා. මට ඇගේ නම් ටෙලිෆෝන් අංකයක්වත් නැහැ. එයා මාධ්‍යමවත් කියලා ස්ක්‍රීන්ෂොට් සහ සීක්‍රට් මැසේජස් හරි පෙන්නන්න ඇය හදන එක ගැන චකිතයක් බයක් නැද්ද? බයක් නෙමෙයි, චකිතයක් නෙමෙයි. මම අතන අභියෝගයක් කරනවා. ඒ තියෙනවා නම් තියෙන සියල්ල ඉදිරිපත් කරන්න කියලා. ඒක මගේ අභියෝගයක්. ඇයට අභියෝග කරන්න මට මම කැමති නෑ. මේ වචනේ භාවිතා කර ඇයගේ වෘත්තිය කරගෙන යන්න මම මගේ වෘත්තිය ඉන්න. නමුත් මම ඔබ හවු ප්‍රශ්න නිසා මම අභියෝගයක් කරනවා. නිරෝධහයට යන අතරේදී බස්වතිය තුළදී ඇය බැනවැදුනේ වැඩිපුරම චමුදිත චමුදිතගේ නම කියමින් චෝදනා ගොඩක් එල්ල කළා. ඒ එල්ල කරපු චෝදනා වලින් ඔබ බාර ගන්න චෝදනා මොනවද? මම බාර ගන්නවා ඇත්තටම මේ මට එල්ල කරපු වචන වලින් මම නාට්‍යාමි කියන එක මම ඊටාම ගෞරවයෙන් බාර ගන්නවා. මොකද හේතුව ඒක විතරක් නෙමෙයි, අනිත් ඊටාම ගරු කටයුතු වෘත්තීන් ඇය පාවිච්චි කළේ. මම නාට්‍යාමි කියන එක ඇයගේ අධ්‍යාපන මට්ටම මම දන්නේ නැහැ. කෙසේ වෙතත් මම හිතනවා බොහොම උසස් අධ්‍යාපනයක් ලැබලා තියෙන විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් වෙන්න ඇති ඇය. ඒක නිසා ඊටාම වටින වචනයක් මට භාවිතා කළේ නාට්‍යාමි කියන. මොකද ඇත්ත මම නාට්‍යාමි භූමිකාව තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ කුඳින ජනතාවගේ බර මං කරට අරගෙන තියෙනවා. ඒ නිසා ඇයට ඇත්තටම ස්තුතියි. මට හරිම වචනයෙන් අමතලා දෝෂාරෝපණය කළා. බොම්බයි මොටයි නම් මම විකුල්ල නැහැ, මාළු විකුල්ලත් නැහැ, ලොන්ඩ්‍රියක්කුත් මට නැහැ. නාට්‍යාමේ කමම නම් මං ඇත්තටම කරලා තියෙන නිසා ඇයට ලොකු අධ්‍යාපනයක් ඇති. මට හරිම නමින් ආමන්ත්‍රණය කළා. මම ඒකට ගොඩක් ගෞරව කරනවා ඇත්තටම. ඒ බැනපු ආකාරය පිළිබඳව ඔබට තියෙන හැඟීම මොකද්ද? බැනපු ආකාරය බැනපු ආකාරය ඉතින් හරේන්ද්‍ර ඒක මුළු රටම දැක්කනේ නේ. එක් එක් අය කතා කිරීමේ විලාශයන් තියෙනවා. ඉතින් මට ඕක කතා කර ගියොත් මගේ කටින් මොනවා වැරදි දේවල් එයි දන්නේ. ඒ නිසා මම එතනින් එහාට උත්තරයක් නොදී ඉන්නම්. බොම ඉතින් ඔබ ලස්සනට කතා කළා. ඒත් ඇත්තටම කියන්න ඕන හරි ප්‍රියමනාපයි, සුන්දරයි, අයගේ කටහඬ හරි මිහිරි. ඉතින් නැවත නැවත බලන්න හේතුණා. ඉතින් මම නම් රිවයින් කර කර ආපහු බැලුවා. ලොකු වින්දනයක් ලැබුවා. ඒ කියන්නේ ඔව් සන්තෝෂේ වින්ද. අදරත් විඳිනවා. ජීවිතේ ළඟින්ම ඉන්න බිරිඳ ඒක බැලුවද? ඔව් බිරිඳ අහනවා මගෙන්, ඔයා යාට මේ ස්ක්‍රීන්ෂොට් తీනවා නේ? ඔයා යා හම්බෙලා තියනවද? මේ මොන හරි යවලා තියනවද? මං කෝ ඉතින් දැන් දවස් 14කින් ආවම ස්ක්‍රීන්ෂොට් එක එළියට දායිනතර බලමු අපි කියලා. චම්දු තවත් කාරණා කීපයක් තියෙනවා ඔබින් විමසා ගන්නට. මේ සමාජය ඇතැම් වෙලාවල්ද චමුදිතර මතු කරන කාරණා. ඒ තමයි චමුදිත සමරික්‍රම කියන්නේ පැවති ආණ්ඩුවලට දිගින් දිගටම කඩේ ගිය මාධ්‍යවේදී කියන චෝදනාවක් තියෙනවා. බාර ගන්නවද? ඔව් ඒක එක පැත්තකින් සාධාරණයි. මම ඒක නෑ කියන්නේ නෑ. මොකද හේතුව මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ TNL ආයතනයෙන්. ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සහෝදරයාට අයිති වෙන්නේ. එතකොට මම UNP එකට කඩේ ගියා කියන චෝදනාව එන්න පුළුවන්. මම නෑ කියන්නේ නෑ. ඊට පස්සේ මම එකම එක ඇමතිවරයා ළඟයි මාධ්‍ය තනතුර දරලා තියෙන. ඒ මෛත්‍රීපාල සිරිසේන මේ ජනාධිපතිවරයා ළඟ පමණයි කෘෂිකාර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මේ යටතේ. ඊට පස්සේ මම ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරලා තියෙනවා. මෙහෙමයි, මම සර්ව සුභවාදී, සර්ව සාධාරණ, සර්ව නිවැරදි, සර්ව නිදහස් මාධ්‍යවේදියෙක් වශයෙන්ම සලකන්න අවශ්‍ය නැහැ. ඒ මොකද එහෙම ඒ නිදහස මං අහනවා ලෝකෙ කොහෙද තියෙන්නේ? ඒ නිදහස ලෝකෙ CNN එකේ තියෙනවද? ලෝකෙ අල්ජස් ඒ හැම තැනටම තම තමන්ගේ න්‍යාය පත්‍ර තියෙනවා. ඒ ආයතනික න්‍යාය පත්‍රය. ඔබට පෞද්ගලික න්‍යාය පත්‍රයක් තියෙනවද? පෞද්ගලික න්‍යාය පත්‍රය කියන්නේ ඒ මොහොතේ මගේ න්‍යාය පත්‍රය තමයි. දැන් මේ මොහොතේ මගේ න්‍යාය පත්‍රය ජනතා න්‍යාය පත්‍රය. හැබැයි මම මෛත්‍රීපාල සිරිසේන ළඟ කටයුතු කරන මම මාධ්‍යට ආවේ නෑනේ. මම මාධ්‍යට කටයුතු කරන මම ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් මම කරන්නේ ඔහුගේ න්‍යාය පත්‍රය. මම මාධ්‍ය හිටියේ නෑනේ. නමුත් රාජපක්ෂ පාලන සමයේදී ඔබ ජාතික රූපවාහිනියේ පෙනී සිටිනවා. එතකොට ඒ රාජපක්ෂ වරු වෙනුවෙන්ද පෙනී සිටියේ? රාජපක්ෂ වරු වෙනුවෙන් නෙමෙයි. හැබැයි
හැබැයි ඔබ විශ්වාස කරන්නේ ගොඩක් අය හිතනවා ජාතික රූපවාහිනිය වැඩ කරාම ජාතික රූපවාහිනිය න්‍යායපත්‍රය රාජපක්ෂ නම් රාජපක්ෂ මෛත්‍රී නම් මෛත්‍රී ඒ ආයතනයේ වැඩ කරනවා නම් ඒ න්‍යායපත්‍රයට කටයුතු කරන්න වෙනවා ඒක ගැන විවාදයක් නැහැ හරිඳුර ඔබ ගියත් ජාතික රූපවාහිනිය ඒක තමයි ඉතින් නැත්නම් අපි ගෙදර ඉන්න ඕනේ ඒක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ මේ න්‍යායපත්‍රයන් අතර නෙමේ අපි මේකට අනුගත උනේ කොහොමද ඒ කාලය තුළත් අනිවාර්යෙන් අපි මට හොඳට මතකයි ජාතික රූපවාහිනියේ එක වැඩසටහනක් කරා. ආ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ආවා. දිවි නැගුම්. ඔහුට බැසිල් රාජපක්ෂ විවෘතව කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. බැසිල් රාජපක්ෂ කිව්වලු ඔහුට ඔයාට මේක කරන්න පුළුවන්ද? ඔයාට මේ දිවි නැගුම ඩිෆෙන්ඩ් කරන්න ආරක්ෂා කරන්න පුළුවන්ද? පුළුවන් සර් කිව්වලු. ආවා. කළා. ප්‍රෝග්‍රෑම් එක කළා. ලක්ෂ්මන් යාපා හරියට උත්තර දුන්නේ නැහැ. උත්තර දුන්නේ නැති එකේ ප්‍රතිඵලය මොකද උනේ? බැසිල් රාජපක්ෂ මාව වයින් කළා. බැසිල් රාජපක්ෂගේ අණින් මාව වයින් කළා. ජාතික රූපවාහිනිය ඒ ප්‍රෝග්‍රෑම් එක අයින් කළා. අන්තිම ඩලස් අලහප් පෙරුම තමයි මැදිහත් උනේ. ඩලස් අලහ මං චරිත හේරත් එතකොට ජනමාධ්‍ය මාතෘකාවේ ලේකම්. ඔහුට මං කතා කරලා ඇව්වා. ඕලිගම් බොරුවට බොරු කියලා කඩේ ඇව්වා බොරුවට. මං මොකද්ද මෙතන මේ වෙලා? ඇයි මොකද්ද මේ ප්‍රශ්නේ? ඇයි මාව අයින් කරේ? මොකද්ද ප්‍රශ්නේ? ඕලිගම් මේ බොරුවක් කියලා බොරුවට මේ මාව සීනි බෝල කතා කිව්වා. ඔහු මට ඩලස් අලහප් පෙරුම විතරයි මැදිහත් උනේ. එයා කතා කරලා කිව්වා මල්ලි උඹ කලේ හරිදේ. මම උඹ වෙනුවෙන් පෙනී ඉන්නවා. මොහොම තමයි ඉන්න ඕන. නැත්තම් මේ channel බල්ලෙක්ව බලන්නේ නැහැ කිව්වා. ඔක තමයි තත්ත්වේ. දැන් TNL ආයතනයේදී ශාන් වික්‍රමසිංහ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට කඩේ යන්න සිද්ධ වෙනකොට අපි හිතමුකෝ. හැබැයි දැන් ඊට පස්සේ ඔබ නිදහස් මාධ්‍යවේදියෙක් වුණාට පස්සේ දේශපාලනය හරහා ඔබ උත්සාහ කළේ තනතුරු ලබාගෙන ජීවත් වීමේ මාර්ගය හදාගන්නද? තනතුර කිව්වේ මෛත්‍රීපාල සේසනේද? ඔව්. ජීවත් වීමේ මාර්ගය හදනවා නම් සාමාන්‍යයෙන් මේ කාන්තාවකගේ වයස සහ වැටු පහන්නේ නැහනේ හරේන්ද්‍ර. නමුත් මම ඉතින් මම ටිකක් හරි විවෘතයි මම අහන ප්‍රශ්න ඕන දේ උත්තර හරේන්ද්‍ර මගේ වැටුප රුපියල් ඉන්ධන සහ සියල්ල ඇතුළත් රුපියල් 108000ක් විතර. ඉතින් 108000ක විතර වැටුපකට කරන්න පුළුවන් දේ මට කියන්නකෝ මේ වගේ කාල පරිච්ඡේදයක ඒ කියන්නේ ඊට වඩා අඩු වැටුප් ගන්න අය තමයි සමස්තයක් ඉන්නේ. නමුත් ඒකද අපේ වටිනකම තිබුණේ. එතකොට මට අවශ්‍ය උනේ සල්ලි හොයන්න නම් මට අවශ්‍ය උනේ සල්ලි හොයන්න නම් මගේ හොඳම නවාතන එතනද? තනතුරක් වශයෙන් ගැලපෙන්න පුළුවන්. මොකද මම මෛත්‍රීපාල සිරිසෙන්ට වැඩ කරපු කෙනෙක් නෙමෙයි. එමනම් මම මෛත්‍රීපාල සිරිසෙන් වැඩ කරපු කෙනෙක් නෙමෙයි. මම ඔහුගේ මැතිවරණ ව්‍යාපාරේ මං හිටියේ නෑ. මම උදව් කළේ නෑ. හැබැයි ඔහු මගේ මොකක් හරි දෙයක් දකින්න ඇති. ඉතින් ඒකනේ මම ඔහු අන් අයට දුන් තනතුරක් මට දුන්නේ. අධ්‍යක්ෂ මේ මාධ්‍ය අධ්‍යක්ෂ කියලා. සමහර වෙලාවට සාකච්ඡා වලට එන අය මේ සාකච්ඡා වලට එන අය මේ දැන් මහව වට්ටන්න ඈ. ඒ කියන්නේ මම නිදහස් මිනිස්සෙක් නෙමෙයි කියලා පෙන්නන්න දාන පොඩි පොයින්ට් එක. ඔයා හිටියේ මේ මෛත්‍රී කොහොම මං හිටියේ තමයි. මට මොකද මම හංගන්න දෙයක් නැහැ මගේ නම සර්ච් කරපුවම මම එනවනේ මම හිටියා කියලා මට හංගන්න දෙයක් නැහැ. එතකොට මම ඇත්තටම හිටියෙම නැත්තේ රාජපක්ෂලත් එක්ක. ඇත්තම කතාව. ගොඩක් අය හිතනවා රාජපක්ෂලාගේ කැම්පේන් එක ඇතුලේ මම අර කැම්පේන් එකේ හිටියා. මම අද අභියෝග කරලා කියනවා. රාජපක්ෂලාගේ කැම්පේන් එකේ මට පැවරුණු එක වගකීමක් තිබුණා නම් මම ඒවකට ජාතික රූපවාහිනිය වැඩසටහන් ප්‍රමාණය කළා. ඒ හැරෙන්න මම අරලියගහ මන්දිරේ මේ මෙහෙයුම් ඇදිරි හිටියා. මම ගෝඨාභය රාජපක්ෂගේ මෙන්න මෙතන නම තියෙනවා මගේ කියලා පුළුවන් ඔප්පු කරලා පෙන්නනවා. ගොඩක් හරේන්ද්‍ර මගේ ජීවිතය හරි සරලයි. මම මගේ වැඩසටහන කරනවා. ඉතුරු දවස්වල මගේ YouTube සාකච්ඡා ටික කරනවා. ඇවිල්ලා දවල්ට කාලා මම හොඳ නිදාගෙන හවස නැගිලා තේ කම් බීලා මම මගේ ගෙදරින් පිට කිසිම දේශපාලනඥයෙක් ඩිනර් එකකටවත් හමුවකටවත් සාකච්ඡාවක් හැර මා ගිහිල්ලා නැහැ. මේ ආණ්ඩුවත් එක්ක ඔබේ තියෙන ඇත්තම ඩීල් එක මොකක්ද? මේ ආණ්ඩුවත් එක්ක කිසිම ඩීල්යක් නෑ. චමුද සමරවික්‍රමගේ නම සහ ගමන දකින්නේ සහ රට අඳුනගන්නේ TNL නාලිකාවත් එක්ක. TNL රූපය නාලිකාවෙන් ඔබ අස් උනාද අස් කළාද? දෙකම එකට සිද්ධ වුණේ. ඒ කියන්නේ මට ඔබේ හේතුව අවශ්‍යද? කැමතිනම් ඔව්. ඒ කියන්නේ මට මේ සුමති සම්මාන උල්ලේ සම්මානයක් ලැබෙනවා. ඒ මොහොතේ ඇතිවෙච්ච ගැටලුවක් නිසා මේ මා හා ආයතන අතර ගැටලුවක් ඇති වෙනවා. ඒ ගැටලුවේ ප්‍රතිඵලයක් වශයෙන් ඇත්තටම ඒක මම කිව්වේ දෙකම එකටම සිදු වෙන්නේ. කෙනෙක්ට කියන පුළුවන් අස් කරා කියලා. එහෙම කිව්වොත් ඒක හරි. ඒ මොහොතේම මම ගිල්ලාස්සීම දෙනවා. ඉලාස්සීමට ප්‍රතිචාර මට ඒ මොහොතේම ලැබෙනවා. බාරගත්තා කියලා. ඒ නිසා මම කිව්වේ දෙකම එක හා සමානව එකට සිදු වෙච්ච දෙයක්. සාමාන්‍ය නිවේදකෙක් ඉල්ලාස්සුනහම ඒ ප්‍රසිද්ධ කරන්නේ නැහැ අදාළ ආයතනය මගේ. නමුත් TNL ආයතනය චමුද සමරවික්‍රම තවදුරටත් මේ ආයතන සේවය නොකරන බව දන්වා සිටිමි කියලා ප්‍රසිද්ධ කිරීමක් කළා. ඇයි ඒ? ඔව්. ඒ කියන්නේ ආයතනයේ සභාපතිතුමා ආදරත් ගරු කරන ඔහු නිසායි මම ඇත්තරම මේ තත්ත්වයේ සිටින්නේ ශාන් වික්‍රමසිංහ මහතා. මේ එතුමා දැඩි ලෙස ලොකු
දිලෙස්ස ලොකු තරහවක සිටිය මා පිළිබඳව දැන් එහෙම නැහැ අපි බොම කතා කරනවා මම සර්ට කතා සැප දුක් විමසනවා ඉතින් ඒ නිසා ලොකු තරහවක සිටියා කාලාන්තරයක් යනතෙක් ඉතින් සමහර අය යම් යම් දේවල් මා ගැන කියලා වෙන්න පුළුවන් ඉතින් ඒක ප්‍රතිපලයක් විදිහට ටීනල හිටියටත් වඩා ඔබ කිව්ව එක හරි ජනප්‍රිය වුණා ඒ දාපු දැන්නේම නිසා මේ හරියට අර හොරෙක් පැනලා ගියා වගේ මේ මහා මූල්‍ය වංචාවක් වංචාකරුවෙක් වංචාවක් කරලා පැනලා ගියා කියන මේ අදහස ආව ඒ නිසා මහොත්සම ගාවි ගනුදුනු කරන්න එපා මොකද ඉතින් මම ආයතනයේ සල්ලි සම්බන්ධ දේවල් අතපත ගාලා නැහැ ආයතනයේ මාකටින් ඩිවිෂන් එකක් හැන්ඩල් කරලා නැහැ මිනිස්සු මට සල්ලි දෙන්න TNL එකේ මූල්‍ය පාලනය පිළිබඳ බලය මට තිබිලා නැහැ ඉතින් ඒ නිසා මම ඒ වගේ දේවල් වලට සම්බන්ධ නැහැ අදටත් මට එකම තැනකවත් එකම පොලිසියක මේ ලංකාවේ කොහෙවත් මට විරුද්ධව පැමිණිල්ලක් නැහැ අනුතර විහිළුවට දාව පැමිණිල්ලක්වත් නැහැ ඉතින් ඒක එහෙම ඒක තමයි එතුමාට මේ මොහොතේ යම් කිසි තරහාවක් ඉන්නේ නැති ඒක සාධාරණයි ඉතින් මිනිස්සු අවිල්ලා යම් යම් දේවල් කියනකොට හරේන්ද්‍ර දැන් හරේන්ද්‍ර කිව්වෝ චමුවිත හරේන්ද්‍ර ගැන මෙහෙම කියනවා යම් තරහාවක් ඇති වෙනවා නේද ඒකේ ස්වභාවය මත එතුමාට එතුමා මගේ තාත්තා වගේ මාව හදපු පුද්ගලයා ඉතින් එතුමාට අයිතියක් තියෙනවා මට බනින්න ගහන්න නැවත නිවැරදි වෙන්න නැවත කතා කරන්න ඒ අයිතිය සම්පූර්ණයෙන් එතුමාට තියෙනවා ඉතින් ඒ ගරුත්වය අදටත් බිඳකොදු ශාන් වික්‍රමසිංහ මහත්තයට තියෙන ගෞරවය අඩු වෙලා නැහැ ඒ හැරෙන්න TNL රූපහය නාලිකාව භාවිත කරමින් විවිධ චරිතවලට අවස්ථා ලබා දීම හරහා ඔබ මුදල් හෝ එහෙම නැත්නම් අවස්ථා හෝ වාසි ලබා ගත්තා කියලා ඒ කාලේ චෝදනාවක් ආවනේ ඔබ ඒක ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරන්නේ මෙහෙමයි ඒ කියන්නේ විවිධ අයට අවස්ථා ලබා දුන්නා කියන්නේ අපි හිතමු දේශපාලනික කලාවට ස්ථාන කියලා මේ සියල්ල වෙන්නේ අවසානයේ අපි තීරණය කළාට සභාපතිවරයාගේ එකඟතාවය මත. ඒ කියන්නේ මට තනි බලයක් නැහැ. ඒක කවුරුත් තේරුම් ගන්න ඕනේ. දැන් මට මගේ තනි බලය තියෙනවා මගේ YouTube එක ඇතුලේ. ඒක මට ඕන දේ. මට සල්ලි ගන්නත් පුළුවන්, නොගන්නත් පුළුවන්. ඒක මගේ තනි ආයතනය. ඒක මට ඕන නම් ගන්න පුළුවන් නොගන්න පුළුවන්. හැබැයි සමහරක් අවස්ථා මේ අවස්ථාවල මේ 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 TNL එක සම්බන්ධව අනිවාර්යයෙන්ම මේ සභාපතිවරයා ගනුමැතිය තියෙනවා. හැබැයි ඔබ කිව්ව කතා ඇත්ත. පෞද්ගලික වාසි ඔබ කිව්වා. මම මේවා පිළිගන්නවා. සමහර පුද්ගලයෝ අපිට යම් යම් තෑගි බෝග දීලා තියෙනවා, උදව් කරලා තියෙනවා. මම මේවා පිළිගන්නවා. මම නෑ කියන්නේ නෑ. මේ උදව් වෙනුවෙන්ද ඔබ අවස්ථාව ලබා දුන්නේ? උදව් වෙනුවෙන්ද අවස්ථාව මෙහෙමයි හරේන්ද්‍ර. ඔක ඇත්ත අවංක උත්තරයක් දෙන්න එපැයි. දැන් මම උදව් වෙනුවෙන් නෙමෙයි කිව්වොත් ඔබ ඒක පිළිගන්නේ නැහැ. ඉතින් මම ඒක ඉඩ තියනවා කෙනෙක්ට හිතන්න උදව් වෙනුවෙන් තමයි මෙයා දීලා තියෙන්නේ. කමක් නැහැ. මම කියනවා මට කියන්න තියෙන උදව් වෙනුවෙන් නෙමෙයි කියන එක. මොකද මම හැමතිස්සෙම හිතන්නේ හරේන්ද්‍ර අනාගතයේදී තවත් පුද්ගලයෙක් අපිට අවශ්‍ය කරනවා වෙන්න පුළුවන්. මේ ලෝකය කියන්නේ ගනුදෙනුවක්. මම හැමතිස්සෙම දෙනවා කියලා දෙයක්වත් නැහැ. මම හැමතිස්සෙම ගන්නවා කියලා දෙයක්වත් නැහැ. ඒ නිසා මේක දෙපැත්තක් තියෙනවා. ඉතින් මම ඒක විරුද්ධව තියෙනවා. මම නිකන් බොරුවට අතිශෝක්තියෙන් කියන්න ඕනේ නැහනේ. උදව්ව බලාපොරොත්තු වෙන්නේ මං කලේ කියලා. ඒව කරන්න ඕනේ නැහැ. මම ඇත්ත කතා කරන්න. දියණියත් එක්ක බිරිඳත් එක්ක ඔබ නිවසේදී ගනුදෙනු කරද්දිත් ඔය ප්‍රහාරාත්මක ආවේගශීලී වාග් ශෛලියම ඔබ ගනුදෙනු කරන්නේ. අපෝ ඒ ශෛලියම තමයි. ඊට වඩා වෙනසක් නෑ ලොකු වෙනසක් නෑ ඉතින්. ගෙදර සද්ද වැඩි ඔබේද බිරිඳගේද? දන්නවනේ ඉතින් ගෙදර සද්ද වැඩි කාගේද කියලානේ. අපි ඉතින් එළියේදී විතරයි. අවසන් කරන කලින් චමුදිත දැන් ඔබ වැඩසටහන ඉදිරිපත් කිරීමේදී ආවේගශීලී බව ප්‍රහාරාත්මක බව හැම වෙලේ සමහර වෙලාවට අසරණ වෙනවා ආරාධිතයා කියන කාරණාව තියෙනවා. ඒ අතරේදී සමහර වෙලාවට ඔබට ඇති වෙන බලපෑම් නැද්ද? බලපෑම් හොඳ ප්‍රශ්නයක් හරේන්ද්‍ර මතු කළේ. මම පළවෙනි වතාවට මේ කතාව අනාවරණය කරන්නේ බලපෑම් කියලා කියන්නේ මට මම ඉන්නේ බරපතල විදිහේ මේ මොහොතේ ජීවිත තර්ජනයක ජීවිත අනතුරක බොහෝ වෙලාවට මේ කතාව කිව්වට පස්සේ ඒක තරමක් ප්‍රමාද වෙයි. බොහෝ වෙලාවට ඉතාම ඉක්මනින් මෑත කාලයේ මෑත ඉතිහාස අනාගතය තුළ මා මරා දැමීමට උනත් ඉඩක් තියෙන මම වකීමක් හිතුවේ කියන්නේ. මොකද්ද සාක්ෂිය? සාක්ෂි ගණනාවක් තියෙනවා. සමහර අය මට අහිමි කරන්න පුළුවන්, සමහර අය වැලි කරන්න බැහැ. එක්තරා පුද්ගලයෙක් ප්‍රකාශ කළ බව මට තවත් පුද්ගලයෙක් ප්‍රකාශ කළා. මගේ කොල්ලෝ අහනවා එයාගේ අතයි කකුලයි එවන්න මට එක බයිසිකලයක් යන්නේ කියලා. මගේ දෙමාපියෝ එක එකට මගේ අත් කකුල් දෙන්න මාව හදලා නැහැ. ඒ නිසා මේ මම කියන්නේ ඒක. ඒ නිසා මේ වෙලාවේ කුප්‍රකට ජාවාරම්කාර ව්‍යාපාරිකෙක් පොළොන්නරුව ප්‍රදේශයෙන් ආපු කුප්‍රකට තවත් ජාවාරම්කරුවෝ දෙදෙනෙක් සහ මම හඳුනාගත්ත තවත් කීප දෙනෙක්
මට විරුද්ධව දැඩි මඩ ප්‍රහාරයක නිරත වෙමින් තිබෙනවා. මම මේවට හොඳට තෙම්පරාදු වෙච්ච චරිතයක්. ඒ ඔවුන් ඔබ වැඩසටහන වල ගෙන්වා ගත්තා නේ? නෑ, ගෙන්වා ගත්තා නෙමෙයි. ඔවුන්ට තියෙන ඇරියස් එක මොකක්ද? මෙහෙමනේ හරේන්ද්‍ර, දැන් වෛරක්කාරව එකට එකතු වෙනවානේ හරේන්ද්‍ර. හතුරු හතුරු එකතැනදී එකට එකතු වෙනවා හරේන්ද්‍ර. මේ සියලු දෙනාගේ නම්ගම් සහිතව මම ලිපියක් ලියනවා සියලු දෙනාගේ. ඒක ඉතාම රහසිගත තැනක මම සංගවනවා. සංගවලම අයෙක්ට විතරක් මම ඒක කියන්න බලාපොරොත්තු වෙනවා. මේක තියෙන තැන යම්කිසි විදියකින් මා මරා දැමුවොත් අනිවාර්යෙන්ම මේ ලිපියේ ඒ සියලු නම්ගම් සහිතව මම අනාවරණය කරලා යන. මට සත පහක විශ්වාසයක් නැහැ. මේ රටේ පොලිසියට ගිහිල්ලා බොරුවට ආත්මාරක්ෂාවට කම්ප්ලේන් දාලා මේ පොලිසියෙන් මම කිසිම සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං කිව්වා ඇය ඉන්නවා. ඊට අමතරව මම ඔයාලට එක දෙයක් කියනවා. මම අර කරලක් ගැන වැඩසටහනක් කළා. වැඩසටහනෙන් පස්සේ වෛරල් ක්ලිප් එකක් ගියා. දෙන්නෙක් කතා කරනවා. ඒක තණ්ඩි ක්‍රම නිර්මාණය කරපු බොරුවක්. මම සල්ලි ගත්තා කරාපිටියේ ડોක්ටර් කෙනෙක්ගෙන් කියලා. මම 150,000ක් ගත්තලු. මේ තණි කර බොරු මේක මේ වීඩියෝ එක මම කට ඔඩියෝ මම කලබල වුණේ නැහැ. හරේන්ද්‍ර, මේ channel දෙක මට තියෙනවා. කෘත්‍රි චමුදිත සහ චමුදිත නිවුස් බ්‍රීෆ් කියලා channel දෙකක්. මම ඒක කරා. මම ප්‍රවෘත්ති වටිනාකම් තියෙන දේවල් විතරනේ ගොඩක් වෙලාට කරන්නේ. මට ඕන නම් මම සල්ලි ගන්නවා. ඕ මම සල්ලි ගන්නවා. මට ඕන කෙනෙක්ගෙන් මම සල්ලි ගන්නවා. ඒක ඔබේ නාලිකාව. මේ දෙකයි ඉතින් මට. ඒතර හිරු එක මේ හරි තව channel එකක් හරි advertisement කරන්නේ සල්ලි වලටනේ. මම කරා. මම 220ක් විතර කරලා තියෙනවා. 220 ඇතුළේ මම 7 දෙනෙක්ගෙන් විතර සල්ලි අරන් තියෙනවා. මුදලට. මම සල්ලි අරන් තියෙන්නේ මේ බලහත්කාරකමෙන් තර්ජනය කරලා නෙමෙයි. ඒ නිසා මේක business එකක් නෙමෙයි. ඒ නිසා මම ඔබේ නාලිකාව හරහා පළවෙනි වතාවට කියන්නේ මම මේ රටේ ජනතාව ගැන විශ්වාසය පළ කරලා ඒ කතාව කරනවා. වෙන කිසිම කෙනෙක් මම ගොඩක් අය කතා කරලා අහනවා අර යමාව රකීද, රේනෝ සිල්ලාමාව රකීද, ආරක්ෂා කරයිද? මට ඔය කාගේවත් ආරක්ෂාවක් ඕනේ නැහැ. මම දන්නෙත් නැහැ ඔය මිනිස්සුම අවරකීද කියලා. ඇත්ත කතාව. මම දන්නෙත් නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ. පාවිච්චි කරලා බුලත් පිටේ වගේ තුක් ගාලා එලිට දැම්මොත් මොකද කරන්නේ? මට කාගේවත් ආරක්ෂාවක් ඕනේ නැහැ. ඒ නිසා මට ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. මම පොලිසියට යන්නෙත් නැහැ. මම හිතුණොත් මම පැමිණිලා දානවා නමට හරි දාලා තියනවා. ඒ නිසා මම මේ රටේ ජනතාව කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තියන් ඉන්න ඔබ වෙනුවෙන් මම කතා කළේ මට වෙන කිසිවෙක්ගේ ආරක්ෂාව නෙමෙයි. මම බලා සිටිනවා මේ ඔබ ඒ මතය තුල පෙළ ගැසෙවි කියලා. මෙතෙක් හෙළි නොවු කතාවකින් චමුදිත කියන අපිට අපේ වැඩසටහන සමාප්තියටපත් කරන්න සිද්ධ වෙන්නේ. ස්තුතියි. ස්තුතියි හරේන්ද්‍ර මේ අවස්ථාව ලබා දුන්න. බොහොමත්ම ස්තුතියි.